අයිබෝන් අද දවස් YouTube channel එක හරහා අද අපි ඔයාලට කියන්න යන්නේ ඔයාලා වැඩිපුර හිතන්නේ නැති ඒ වුණත් ගොඩක් වැදගත් කාරණයක් ගැන. අපි අද ඔයාලට කියන්න යන්නේ වැඩිපුර ලුණු ආහාරයට ගැනීම නිසා ඔයාගේ ශරීරයෙන් පෙන්වන රෝග ලක්ෂණ ගැන. ලුණු වල අඩංගු වෙන ප්‍රධාන සංඝටකය තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ. ඔයාගේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට සෝඩියම් අවශ්‍යයි. හැබැයි ඔයාගේ ශරීරයේ නිරෝගී ක්‍රියාකාරීත්වයට ඕන කරන සෝඩියම් ප්‍රමාණයත් ඉක්මවල යන්න හොඳ නැහැ. ඕනම පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් දවසකට ශරීරයට අවශ්‍ය වෙන සෝඩියම් ප්‍රමාණය තමයි මිලිග්‍රෑම් 2300 කියලා කියන්නේ. හරියටම කිව්වොත් මේ ප්‍රමාණය තේ හැන්දකට සමානයි. හැබැයි සාමාන්‍යයෙන් අපි දවසකට පුරුදු වෙලා ඉන්නේ සෝඩියම් මිලිග්‍රෑම් 3400ක් විතර ශරීරයට ලබා ගන්න. මේකට හේතුව වෙන්නේ වර්තමානයේදී අපි කිසිම පාලනයක් නැතුව ආහාර පාන ලබා ගැනීමයි. ඔයා වැඩිපුර ඔයාගේ ශරීරයට ලුණු ගත්තම හයිපර්නේට්‍රීමියා කියන තත්ත්වය ඇති වෙනවා. මෙන්න මේ තත්ත්වය ඇති වුණොත් ඔයාට තවත් බොහොමයක් සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. ඔයා කොහොමද දැන් දැනගන්නේ ඕනෑවට වඩා වැඩිපුර ඔයා ලුණු කනවා කියලා? මේ කාරණය ගැන දැනගන්න ඔයාගේ ශරීරයේ සිදුවන නොයෙකුත් වෙනස්කම් ගැන ඔයාට අවධානය දෙන්න පුළුවන්. ඉතින් අද අපි කියන්නේ යන්නේ අන්න ඒ වගේ ශරීරයේ ඇතිවන රෝග ලක්ෂණ 10ක් ගැන. ඊට කලින් තාමත් ඔයා අද දවස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් විතරයි අපි video එකක් දාපු සැනින් ඒ notification එක මුලින්ම ඔයාලකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. මේ video එක වටිනවා කියලා හිතනවා නම් හැමෝටම පේන share කරන්න. ඒ වගේම මේ video එක අවසානයේ ඔබේ අදහස් පහතින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් රැඳිලා ඉන්න මේ video ව අවසාන වෙන තෙක්. අංක 1 ඉදිමීම. ඔයාගේ කකුල් දෙක දනිස් ඉදිමීමකට එහෙම ලක් වෙනවා නම් අන්න ඒ දේ ඔයා වැඩිපුර ශරීරයට ලුණු ලබා ගන්නවා කියන ශරීර ලක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා උදේ ඇහැරෙද්දී ඔයාගේ ඇස් දෙක ගොඩක් ඉදිමිලා තියෙනවා නම් ඒකටත් හේතු වෙන්නේ ඔයා වැඩිපුර ලුණු ආහාරයට ගැනීම වෙන්න පුළුවන්. ඔයා වැඩිපුර ලුණු ආහාරයට ගැනීම හින්දා ඔයාගේ ශරීරය මගින් වැඩිපුර ජලය රඳවාගෙන ඉන්නවා. ඒක හින්දා ඔයාගේ කකුල් ඇස් ආශ්‍රිතව ඉදිමීමකට ලක් වෙන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වය එඩේමා කියලා හඳුන්වනවා. මේ එඩේමා තත්ත්වයේදී ඔයාගේ ශරීරයේ තියෙන පටකවල තරලයේ පරිමාව වැඩි වෙනවා. මේ තත්ත්වය හඳුනගත්ත ගමන් ඔයාගේ ආහාර රටාවට ලුණු එකතු කරගන්න ප්‍රමාණය ටිකක් අඩු කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ තත්ත්වය ගොඩක් බරපතල වෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් ළඟට ඔබ යා යුතුමයි. අංක 2 අධික තිබහ. ලුණු සහිත ආහාරවල තියෙන සෝඩියම් මගින් ඔයාගේ ශරීරයේ තියෙන වතුර ප්‍රමාණය පාලනය කරනවා. මේ හින්දා ඔයා වැඩිපුර ලුණු ජාති ආහාරයට ගත්තම වැඩිපුර ජලය බොන්න ඕන වෙනවා. එතකොට තමයි ඔයාගේ ශරීර අවයව හොඳට ක්‍රියා කරන්නේ. මේ හින්දා වැඩිපුර ලුණු සහිත කෑම ආහාරයට ගත්තම ඔයාට නිතර නිතර අධික පිපාසයක් දැනෙනවා. ඒකට හේතු වෙන්නේ ඔයාගේ ශරීරයේ සෝඩියම් ප්‍රමාණය සහ වතුර ප්‍රමාණය අතර අනුපාතය නිවැරදිව තියාගන්න ශරීරය පෙළඹීමයි. මේ තත්ත්වය මගහරවා ගන්න නම් වැඩිපුර වතුර පානය කරන්න වෙනවා. හැබැයි ඔයා මේ වගේ වෙලාවට ප්‍රමාණවත් විදිහට වතුර බිව්වේ නැත්තම් ඔයාගේ ශරීරය මගින් ඔයාගේ සෛලවල තියෙන ජලය ඇදලා ගන්නවා. ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඔයාට විජලනය ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය වළක්ව ගන්න ගොඩක් වතුර බීම අත්‍යවශ්‍යයි. වැඩිපුර ලුණු සහිත ආහාර වර්ග තමයි කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ඒ වගේම පිට්සා, ස්පැගටි සහ චිප්ස් වගේ දේවල්. මෙන්න මේ ජාතියේ කෑම ආහාරයට ගන්න අපි ගොඩක් කැමති. ඒ වුණාට මේ වගේ ආහාර වර්ග වැඩියෙන් ලබා ගැනීමෙන් ඔයාගේ ශරීරයේ තියෙන සෝඩියම් ප්‍රමාණය ගොඩක් ඉහළ යනවා. ඔයාම හිතලා බලන්න මේ වගේ කෑම කෑවට පස්සේ ගොඩක් වෙලාවට වෙනදට වඩා අධික වතුර තිබහක් ඇති වෙනව නේද? අංක 3 මුත්‍රා පිටකරන රටාවේ ඇතිවන වෙනස්කම්. ඔයා වැඩිපුර ලුණු වර්ග ආහාරයට ගන්නවා නම් ඒ කියන්නේ ඔයාගේ ශරීරයට ලබා ගන්නා සෝඩියම් ප්‍රමාණය ගොඩක් වැඩි නම් ඔයා මුත්‍රා පිටිකිරීමේදී යම් යම් ගැටලු ඇති වෙනවා. ගොඩක් සෝඩියම් ඔයාගේ ශරීරයට ලබා ගත්තාම ඔයාගේ වකුගඩු මගින් මේ වැඩිපුර තියෙන අයන වර්ග අයින් කරන්න වෙහෙසෙනවා. ඒ හින්දා ඔයාට වකුගඩු ආශ්‍රිතව රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ රෝගී තත්ත්වයක් ඇති වුනහම නිතර නිතර මුත්‍රා කරන්න අපිට අවශ්‍ය වෙනවා. ඒත් එක්කම ඔයාගේ මුත්‍රාවල පාට පැහැදිලි සහ විනිවිද පෙනෙන සුදු පැහැයට හුරු ගතියක් පෙන්වනවා. එහෙමත් නැත්නම් ඔයා වැඩිපුර ලුණු සහිත ආහාර කෑමට එකතු කරගත්තම ඔයාගේ ශරීරයෙන් වැඩිපුර ජලය මුත්‍රා හරහා පිට වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ගොඩක් වතුර ඔයාගේ ශරීරයෙන් පිට වුනහම ඔයාගේ ශරීරය විජලනයට ලක් වෙනවා. එතකොට ඔයාගේ මුත්‍රා තද කහපාටින් සහ ඝන බවකින් යුක්ත වෙනවා. අංක 4 ඔයාගේ අස්ථිවල ඇතිවන කැක්කුම. ඔයා වැඩිපුර ලුණු සහිත ආහාර කෑමට ගත්තම ඔයාගේ වකුගඩු වලින් ඔයාගේ ශරීරයේ වැඩිපුර තියෙන සෝඩියම් අයන අයින් කරන්න වෙහෙසෙනවා. හැබැයි මේ වකුගඩු වලට ඔයාගේ ශරීරයේ තියෙන වැඩිපුර සෝඩියම් අයන ඔක්කොම අයින් කරන්න බෑ. එතකොට ඔයාගේ අස්ථිවලින් කැල්සියම් අයන හානි වීම වැඩි වෙනවා. අස්ථිවල තියෙන කැල්සියම් අයන ප්‍රමාණය අඩු වෙන්න ඔයාගේ අස්ථි දුර්වල වෙලා යනවා. ඒ වගේම මේ නිසා ඔයාගේ දත් පවා දිරන්න ගන්නවා.
මේ තත්ත්වය ගොඩක් දරුණු වුණොත් ඔස්ටියෝපොරෝසිස් වගේ අහිතකර ලෙඩ රෝගත් ඔයාට ඇති වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා ඔයාගේ අස්ථි ධනි ශාසිතව වේදනා ඇති වෙනවා නම් ඒකත් ඔයා වැඩිපුර ලුණු සහිත ආහාර ලබා ගන්නවා කියන එකට සංඥාවක් වෙන්න පුළුවන්. අංක 5. කෙන්ඩ පෙරලීම. ඔබේ ශරීරයේ තියෙන සෝඩියම් අයන සහ පොටෑසියම් අයන ප්‍රමාණය හරි මට්ටමින් පවත්වාගෙන යන එක ගොඩක් වැදගත්. මොකද මේ අයන වර්ග දෙක තමයි ඔයාගේ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ. හැබැයි ඔයා වැඩිපුර සෝඩියම් අඩංගු ආහාර ලබා ගත්තාම ඔයාගේ ශරීරයේ තියෙන පොටෑසියම් අයන ප්‍රමාණයට වඩා සෝඩියම් අයන ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඔයාට මාංශ පේශිවල කෙන්ඩා පෙරලීම, මාංශ පේශි තදවීම සහ මාංශ පේශිවල අධික කැක්කුමක් වගේ තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන්ම ඔයා පිහිනුම් ක්‍රීඩාවල නිරත වෙන කෙනෙක් නම් මේ වගේ හදිසි කෙන්ඩා පෙරලීමක් ඇතිවීම අතිශයින්ම භයානකයි. ඒ හින්දා ඔයා ආහාරයට ගන්න ලුණු ප්‍රමාණය පිළිබඳව හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ. අංක 6. දිගු කාලීන හිසරදය. ඔයා වැඩිපුර ලුණු සහිත ආහාර ලබා ගත්තාම ඔයාගේ ශරීරයේ සෝඩියම් අයන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඔයාගේ රුධිරයේ ධාරිතාවය එහෙමත් නැත්නම් පරිමාව මේ හින්දා වැඩි වෙනවා. එතකොට ඔයාගේ රුධිර වාහිනී තෙරපීමකට ලක් වෙනවා. මේ නිසා ඔයාගේ රුධිර පීඩනයත් වැඩි වෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඔයාට දිගු කාලීන හොඳ වෙන්නේ නැති හිසරදයක් ඇති වෙනවා. මේ වගේ හිසරදයක් ආපුවාම ඔයාට අනිත් කිසිම වැඩක් කරගන්න බෑ. ඒ හින්දා මේ වගේ තත්ත්වයක් ඇතිවීම වළක්වා ගන්න ඔයත් වැඩිපුර ලුණු ආහාරයට ගැනීමෙන් වැළකෙන්න. අංක 7. මොළයේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. වැඩිපුර ලුණු සහිත ආහාර ගත්තාම ඔයාගේ රුධිර පීඩනය වැඩි වෙනවා. ඒ හින්දා මොළයට ලේ අරගෙන යන රුධිර වාහිනී වලට හානි වෙන්නත් පුළුවන්. එතකොට විවිධ කාර්යයන් සඳහා අවධානය දීම, සිතීමේ ශක්තිය වගේ දේවල් දුර්වල වෙන්න පුළුවන්. ඊට අමතරව කම්මැලිකම, අධික මහන්සිය සහ ප්‍රතිචාර දැක්වීමේ අපහසුතාව වගේ තත්ත්වෙනුත් ඇති වෙනවා. 2011 වර්ෂයේදී පුද්ගලයන් 1200 දෙනෙක් යොදාගෙන කැනඩාවේදී කරපු පර්යේෂණයකින් පෙන්වා දීලා තියෙනවා වැඩිපුර සෝඩියම් ශරීරයට ලබා ගන්න පුද්ගලයන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වයත් දුර්වල වෙනවා කියලා. අංක 8. ඔයාගේ වකුගඩුවල ගල් ඇති වෙන්න පුළුවන්. වැඩිපුර සෝඩියම් අඩංගු ආහාර වර්ග ලබා ගත්තාම ශරීරයේ තියෙන සෝඩියම් අයන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒව වකුගඩු හරහා ඉවත් කරන්න ශරීරය උත්සාහ කරනවා. මීට අමතරව වැඩිපුර සෝඩියම් තියෙන ආහාර ලබා ගත්තාම ඔයාගේ මුත්‍රාවල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ හින්දා ඔයාගේ වකුගඩුවල විවිධ ආසාදන, රෝගී තත්ත්ව ඇතිවීමත් වැඩි වෙනවා. ඒ වගේම තමයි වැඩිපුර සෝඩියම් ඔයාගේ ශරීරයේ සහ වකුගඩු ආශ්‍රිතව තිබීමෙන් ඔයාගේ වකුගඩුවල ගල් ඇති වෙන්නත් පුළුවන්. වකුගඩුවල ගල් ඇති වෙන තවත් නොයෙක් හේතු තියෙනවා. හැබැයි වැඩිපුර සෝඩියම් ප්‍රමාණයක් ඔයා ලබා ගැනීම මගින් ඒවා ඔක්සලේට් අයන විදිහට ඔයාගේ මුත්‍රාශය සහ ඒ ආශ්‍රිතව තැන්පත් වෙන්න පටන් ගන්න නිසා මුත්‍රාශය සහ වකුගඩුවල ගල් ඇති වෙනවා. අංක 9. ඔයාගේ ආමාශයේ ගැටිති ඇති වෙන්න පුළුවන්. වැඩිපුර සෝඩියම් අඩංගු ආහාර ලබා ගත්තාම ඔයාගේ ආහාර මාර්ගයේ ආශ්‍රිතව ගැටිති ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගැටිති සමහර වෙලාවට පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මේ වගේ අහිතකර තත්ත්වයන් ඇතිවීම වළක්වා ගන්න ඔයත් ඔයාගේ ආහාර වේලට අඩුවෙන් ලුණු එකතු කරගන්න. අංක 10. ඔයාට අධි රුධිර පීඩන තත්ත්ව ඇති වෙනවා. සෝඩියම් වැඩිපුර අඩංගු ආහාර ලබා ගත්තාම ඔයාගේ රුධිරයේ පරිමාව වැඩි වෙනවා. මේ හින්දා ඔයාගේ රුධිර පීඩනයත් ඉහළ යනවා. මේ තත්ත්වය වැඩි වුණොත් දිගු කාලීන අධි රුධිර පීඩන තත්ත්වය සහ ආඝාතය වගේ මරණාසන්න තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. ආගාධය වගේ තත්ත්වයක් ඇති වෙන්නේ මොළයට රුධිරය අරගෙන යන රුධිර වාහිනීවල පීඩනය වැඩි වෙලා ඒවා පිපිරීමට ලක් වුනහම. කෝමා තත්ත්වයක් පවා මේ හිඳ සමහර වෙලාවට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාටත් මේ ලක්ෂණ තියෙනවා නම් ඒකට හේතුව ඔයා වැඩිපුර ලුණු සහිත ආහාර ලබා ගන්නවා කියන එක වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්ව වලින් වැළකෙන්න නම් ඔයා දිනපතා හදාගන්න ආහාර වේලට අඩුවෙන් ලුණු එකතු කරගන්න ඕනේ. ඒ වගේම ඔයා කඩේ මොනවා හරි කෑමක් මිලදී ගන්නවා නම් අන්න ඒ ආහාර වර්ගයේ කොච්චරක් ලුණු හෝ සෝඩියම් තියෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා කඩේ මිලදී ගන්න ක්ෂණික ආහාරවල තියෙන සෝඩියම් ප්‍රමාණය ගැන දැනගන්න ඒ ආහාරවල ඇසුරුමේ තියෙන ලේබල් එක හොඳින් කියවලා බලන්න. අනිත් කාරණේ තමයි ඔයා ගොඩක් වෙලාවට ආහාරයට ගන්න කැමති ක්ෂණික නූඩල්ස්, මැගි, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වගේ කෑම රසට හදන්න ගොඩක් වෙලාවට MSG කියන රසකාරකය එකතු කරනවා. මෙන්න මේ සංයෝගයේ අධික සෝඩියම් ප්‍රමාණයක් අඩංගුයි. ඊට අමතරව මෙහි පිළිකාකාරකුණත් අඩංගු වෙන්න පුළුවන්. අන්නේ නිසා මේ වගේ කෑම බීම පුළුවන් තරම් අවම කරන එකෙන් ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙන්නේ. එහෙමනම්
මේ වීඩියෝව වැදගත් වුණා කියලා හිතනවා නම් තවත් කෙනෙකුට බලන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා ඉදිරියෙන් තියෙන සීනුව බොත්තමත් ඔබලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. එහෙමනම් මේ වගේම තවත් වැදගත් වටින කියන තවත් වෙනස් වූ වීඩියෝකින් අපි ඉක්මනින්ම බුමුණ ගහනවා. තවත් කෙනෙකුට මේක වටිනවා කියලා හිතනවා නම් එයාට දැනගන්න එයාට පේන්න මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝව ගැන ඔබේ අදහස් පහතින් comment කරන්න. අපි මේ වගේම වීඩියෝකින් ඉක්මනින්ම බොමුණ ගහනවා. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.